සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ RGBA සහ HSLA colors ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ CSS වල අපිට පාවිච්චි කරන්න පුළුවන් color keywords ගැන. ඒ යටතේ අපි කතා කරනවා inherit, current color සහ transparent කියන color keywords ගැන. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මොකද මේ transparent keyword එක කියන්නේ කියලා. ඉතින් අපි මොකක් හරි එකකට background color එකක් දෙනකොට අපිට පුළුවන් ඒකේ color එක transparent කරන්න කියලා කියන්න color values නොදී. අන්න ඒකට තමයි අපි මේ transparent කියන keyword එක පාවිච්චි කරන්නේ. දැන් මම මෙතන div එකක් add කරගත්තොත් එහෙම මෙන්න මෙහෙම මම මෙයාට දෙනවා text එකක් this is my div කියලා. හරි. ඊට පස්සේ මම මෙයාට background color එක දෙනවා transparent කියලා. Style background color transparent. මෙන්න මෙහෙම මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනදී transparent කියන්නේ keyword එකක්. එතකොට අපි මේ transparent කියන එක type කරපු ගමන් මෙයා දැනගන්නවා මෙන්න මේ transparent කියන්නේ background එක transparent කරන එකට කියලා. ඉතින් ඒ හින්දා මම මේක save කරනවා, refresh කරලා බලනවා. ඕක මෙන්න මේ විදිහට පෙන්වනවා. මෙතනදී background color එකක් තියෙනවා. හැබැයි transparent නිසා ඒක පෙන්වන්නේ නැහැ. මේ බලන්න. මම මේ body එක expand කරලා මෙන්න මේ div එක බැලුවොත් මෙයාට මෙන්න මේක apply වෙලා තියෙන background color transparent කියන එක. ඒක පේන්නේ නැත්තේ transparent හින්දා. ඔහොම තමයි අපි transparent කියන keyword එක පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම මේ transparent කියන keyword එක ගත්තහම එයාව සමාන වෙනවා RGBA වලින් බිංදු හතරකට. ඒ කියන්නේ R value එක බිංදුවයි, blue value එක බිංදුවයි, green value එක බිංදුවයි, ඊට පස්සේ alpha channel එකත් බිංදුවයි. ඔන්න ඔය විදිහට ඕක අපිට ලියන්න පුළුවන්. ඉතින් මේක සමානයි transparent කියන එකට. හරිද? ඔහොම තමයි transparent color එක හැදෙන්නේ. ඊට පස්සේ අපි බලමු මොකද මේ current color කියන්නේ කියලා. Current color කියන එකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. අපි මේ div එකට දෙමු background color එක red කියලා. හරි. දැන් මම මෙන්න මේ ඇතුලේ තියෙන එක paragraph එකක් කරනවා. එතකොට මෙන්න මේක cut කරගෙන ඇවිල්ලා මම paste කරනවා මෙන්න මේ paragraph එක ඇතුළට. This is my para කියලා මම මේක change කරනවා මේක paragraph එකක් නිසා. දැන් මම මේක save කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට තමයි ඔක display වෙන්නේ. background color එකක් තියෙනවා red color එක. එතකොට මම දැන් මෙයාට දෙනවා background color එකක් paragraph එකට. style background color green. හරි. දැන් බලමු මේක කොහොමද change වෙන්නේ කියලා. දැන් මේක refresh කරාම ඔකෝ ඒ විතර change වෙනවා. අපි මේක පැහැදිලිව බලා ගන්න ඕනේ හින්දා මෙන්න මේ paragraph එකට margin එකකුත් දෙමු. margin එක දෙමු අපි pixels 30ක්. හරි. දැන් මේක අපි save කරලා බැලුවොත් එහෙම ඕක මෙන්න මේ විදිහට display වෙනවා. margin එක දෙපැත්තේ තියෙනවා මෙන්න මෙහෙම රතු පාටින්. ඊට පස්සේ paragraph එකේ color එක කොළ පාටින් තියෙනවා. margin එක රතු පාටින් තියෙන හේතුව ඇත්තට margin එක රතු නෙමෙයි div එක රතු පාටයිනේ. ඒතකොට margin එකක් add වෙලා හින්දා div එකේ color එක පේනවා අපිට. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ style එකට paragraph එකේ background color එකට current color කියන keyword එක දෙන එක. එතකොට වෙන්නේ මෙයා දැනට තියාගෙන ඉන්න color එක red නේ. මොකද යාගේ div එකේ අන්තිමට තියෙන color එක red නේ. එතකොට අපි මේ current value කියලා එයාට පස්සේ තියෙන element එකට දුන්නාට පස්සේ ඒ එලිමන්ට් එක අර තියෙන රෙඩ් කලර් එක ඇප්ලයි කර ගන්නවා. දැන් මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කළොත් මේ ග්‍රීන් කලර් එක නැති වෙනවා. මේ බලන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ current color කියන keyword එක පාවිච්චි වෙන්නේ කියලා. current color එකකින් වෙන්නේ current color කියන keyword එකකින් වෙන්නේ එයාට දැනට assign වෙලා තියෙන color එකම එයා ඊළඟ එලිමන්ට් එකට, ඒ කියන්නේ අපි current color එක ගන්න කියලා දෙන එලිමන්ට් එකටත් එයා ඇප්ලයි කර ගන්නවා. දැන් මම මෙතන බොඩි එක ඇතුලේ h1 එකක් ඇඩ් කර ගන්නවා. heading 1 කියලා එක මම දෙනවා. ඊට පස්සේ මම මෙයාට paragraph එකකුත් දෙනවා. my para කියලා. හරි. ඊට පස්සේ මම මේකට එළියෙන් තව div එකකුත් දෙනවා.
එකමම දෙනවා මයි ඩිව් කියලා. හරි. දැන් මේක මම සේව් කරලා බැලුවදී මේකේ අවුට්පුට් එක වෙන්නේ මෙහෙම. දැන් මම කරන්න යන්නේ මේකට ස්ටයිලින් ටිකක් දෙන එක. මෙතනදී මම මගේ div එකට කලර් එකක් දෙනවා. මගේ div element එකනේ හින්දා මට නිකම්ම මෙතන div කියලා type කරලා curly brackets open කරලා එතන styling ටික add කරගන්න පුළුවන්. ඒ මේ div එකට මම කලර් එක දෙනවා red කියලා. හරි. දැන් එතකොට මෙහෙම red කියලා දුන්නහම මගේ div එක ඇතුලේ තියෙන ඒවා රතු පාට වෙන්න ඕනේ. මේ බලන්න. මෙන්න මේක රතු පාට වෙලා තියෙනවා. my div කියන එක. දැන් මම කරන්න යන්නේ මේකට බෝඩ් එකක් දෙන එක. මේ div එකට මම බෝඩ් එකක් දෙනවා. border 20 pixels solid green කියලා දෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද මේක display වෙන්නේ කියලා. දැන් ඔන්න මේකට green color බෝඩ් එකකුත් apply වුණා. දැන් මම කරන්න යන්නේ මේ green color වෙනුවට current color කියන එක දෙන එක. දැන් අපි බලමු කොහොමද මේක change වෙන්නේ කියලා. දැන් බලන්න මගේ board එක රතු පාට වුණා. ඒකට හේතුව තමයි දැන් මේ div එකේ color එක red කරන්න කියලා අපි දීලා තියෙනවා. එතකොට div එක ඇතුලේ content එක රතු පාට වුණා. එතකොට board එකට අපි කිව්වා current color එක දෙන්න කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ board color එකත් රතු පාට වුණේ. ඉතින් ඔහොම තමයි current color කියන property එක අපි use කරගන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි current color කියන keyword එක අපි පාවිච්චි කරගන්නේ. ඊට පස්සේ තියෙනවා inherit කියන keyword එක. අපි දැන් බලමු කොහොමද inherit කියන එක use කරගන්නේ කියලා. ඉතින් මම මේ h1 එක මෙහෙමම තියනවා. ඊට පස්සේ මම මේ div එක ඇතුළට දෙනවා තව span එකක්. මේ div එකේ මෙන්න මේ my div කියන එකට ඇතුළෙන් මම span එකක් දෙනවා. ඒක ඇතුළට මම දෙනවා my div number 1 කියලා. ඊට පස්සේ මේ paragraph එක මට ඕනම් තියාගන්නත් පුළුවන් remove කරන්නත් පුළුවන්. දැන් මම මේක save කරලා බැලුවොත් එහෙම මම මේ board එකත් align කරනවා. මේක මම දැන් refresh කරලා බැලුවොත් මෙන්න මේ විදිහ output එකක් නෙන්නේ. දැන් මම කරන්න යන්නේ මේ inherit කියන keyword එක මේකට පාවිච්චි කරගන්න එක. මෙතනදී මම මෙහෙම දෙයක් කරනවා. මේ div එකට මේ color එකත් align කරලා board එකක් දෙනවා අපහු. border 10 pixels solid blue. හරි. ඊට පස්සේ මම මේ spacing හරියට හදා ගන්නවා readable වෙන නිසා. මේක refresh කරලා බලුවොතින් එහෙම මෙන්න මේ විදිහේ board එකකුත් ඔන්න apply වුණා. මම දැන් කරන්න යන්නේ මෙන්න මේ span එක තියෙනවානේ අපේ. අපි div එක ඇතුළේ ලියපු span එක එයාටත් board එකක් දෙනවා. border inherit කියලා මම දෙනවා. දැන් බලමු මේක කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් බලන්න මම මේ div එකට දුන්න board එකේ තියෙන color එක විතරක් නෙමේ width එකයි style එකයි inherit වෙලා තියෙන අපේ මේ span එකට. ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ inherit කියන keyword එක වැඩ කරන්නේ. ඉතින් අපි මේ කතා කරේ CSS වල අපිට පාවිච්චි කරන්න පුළුවන් color keywords කීපයක් ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද gradient එකක් අපි CSS පාවිච්චි කරලා හදාගන්නේ කියලා.